සිත්හසේ අදරෙන් තාව වික්‍රමයාගේ ඔෆිස්සකට කොල්වන් පයි ිටවයි රාව එක් එනවා ආනෝ කොහොමදම සප්‍රයිසක කියලා. මෙවලා විදි බිට්ටුයි රාණ එ දෙන්නගේ මූනට මූන බල ඉන්නවා. මැවලා විදි කොල්වන් කියන්නේ ස්‍රයිසික සප්‍රයිසක වන්ඩහොල්ලනේ වන්ඩහොල්. නියමයි. කියල් මෑලාදි කොල්වන් තිිනාවෙනවා කියනවා යාමට මෙහට එන්නක අර මාන කියනක් නාව යායගත හිද නේද. නේන? මලාවි කොල්වන් කියදදිී බිට්ටු ඉරාණයි කොල්වන්ගේ මූුණ දිහ බලං න්නවා. කොල්වන් පාගනවා බිට්ටුක කකුලෙන් මැවලාව දෙන්න තිනාවෙන ඔබොරුවට කියනවවා දන්නවාද. ඒ මානව කියන මනුස්්‍යයා හරිම කපටියෙක් පංචාකාරයෙක් කෙල් මෙවලාදි කොල්වන් කියනවා. කොල්වන් එක එක විදිියර දෝා ෝපනය කරනවා මානව කියනෙ වැරදි කනෙක් කියලා. මැවලාවිදි වික්‍රම් කියනවා මානම්වනම් මට හම්බුන් නැහ. ඒත් මට ඔයාගෙන් සාක්ෂය ඕනේ කියලා කොල්වන්ත කියනවා. මෙවලාවිදි කියනවා මොන සාක්ෂියද්ද මේ මේ බලන්නකෝ. ඔයාට තේරෙන් නැද්ද මේක කිය මෙවලලාද ිට්ු කියරණගෙනු යන. කියනවා සාක්ෂයත් තියෙනනම් මාත් දෙෙන ඒත් මංගවත් සාක්ෂක් ිතුරවෙලා නෑනේ මංවාට පැන්ඳලා කියනවා. අනිවාය මටත් ඔොයි මානව කියනෙක්ෙනවා අපෙන් දුරස් කල තිබ්බොත් හොඳයි කියලා. වික්‍රම් කියනව හරි එහෙනම්. ඔයාට කරන්න තියෙනෙ මෙච්චරයි. ඔයාට මට වූ දව කරන්න එනා කියල මැවලාවදී කියනවා. මෙලා විදී කොල්වන්තික පයෙන් ඉන්නේ වික්‍රම් නැගිට ලේක දේවල් කියා්ද. වික්‍රම් කොල්වන් කියලා ලඟට වෙත් කියන්නේ මේකයි ඔයාට සාක්ෂි දෙන්න වෙනවා මෙවලා විදී කොල්වන් කියන සා සාක්ෂි කියල මෙලාදි කට පැටලෙනව කොල්වන්ත කියන හරි සාක්ෂි දෙන්නම් සාක්ෂි ඒත්මං කොහොම දෙන්නේමලාදි කියන ඔයාගේ කටින්. මේවෙලාද හිතාගන්න බෑ කොල්ුවන්ත කියන වර තියෙනවා නේද කැමරාව. අන්නේ කැමරාවට සිදුණු හැමදම වගේ ඔයා කියන්න ඕනේ. මං ඒක පීඩියෝ කරගන්නම්. ඒක සාක්ෂයක් විදියට මං අරගන්නම් කියලා වික්‍රම් මේවලා කොල්ුවන්ත කියනවා. කොල්වත් මේවෙලා ටිකක් බයවෙලා ඉන්නේ මේලාදි වික්‍රම් කතාරන යාගේ ඔෆෆිසා කෙනෙක්ට කැමරායක ඔන් කරලා කොල්ුවන් කියනදේ රෙකෝට් කරගන්න කියලා. එයට පසේ මනුස්යා එම දදි වික්‍රම් කියන දැන්වා කියන්න ඔයාගේ සාක්ෂය ඉදිරිපත් කරන්නේ කියලා මැවලාවිදි කුල්වන්ත කියනවා. කොල්වත් වෙලා බෑවලා ඉද්දී යන්න කතාව මෙහැටයි සරබ්චික්ගේ පැත්තර. සරබ්ජිත් කියනෝ මෙහැ මට ආනතුව ජීවත් වෙන්න බැහැ. හම කියදදි මෙහැ බිමවලන් ඉන්න දැ මෙහැර වුණත් මනා කරන්නද. සරප කියන ඔය කිසිම දෙකට බයෙන්න්න එපා මං හැමදාමත්තාවත්යෙක් ඉන්න. ඔයාට මුකත්ම වෙන්න දෙන්නේ නැහැ යයාාවේ බොර චෝදනාවකට එගුල්ල අහුගල්ල තියෙන්නේ පරන වැරැද්දකට, ොකක්දේ වැැරත්ද ඔයා කරේවාගේ ආත්මා ආරක්ෂාවට ඒත් මටවානතු ඉන්න බැහැමැහැ. මටයි පරම්ටයි කරන්තයි වානතු ඉන්න බැහැ කියල කියනවා. මෙැහැරුටට ගොඩක් දුකයි ඒත් මෙහැරනිකං හිනාාවමෙන් කියනවා. සරප්ජීත් මොකක්දවාමේ කියවන්නේ. මං ඉතින් ටිකදවසකට විතරන්නේ නැතුව යන්නේ මෙවලාත් සරබ්ජිත් බිම බලං අඩන්න වගේ ඉන්නවා. කියනවමංවාට මුකුත්ම වෙන්නදින් නැහැ මෙැහැර කියල කියදි මෙවලාවදී මැහැ කියනවා හරි එහෙනම්. මට දෙන්න වාගේ අත කියලා අත දික්කරනෝ මැහැරි. මැවලාවිදී සරබජිත් මෙහැද්දිහා බලංගිද්දී මැහැර කියෙනා කෝ දෙන්න. දෙන්නකෝ. කියල කියද්දී සරබ්ජිත්්‍යයාගේ අතා හරන් මෙහැග අතුූඩින් තියෙනවා. මැවලාවේමහැටත් හද කල්ලා අල්ලගන්නා සරබ්ජිත්ග ත සරබ්ජිද්‍ය හතා අල්ලගෙන මැවලාවේ මැහැ සරබ්ජිත් දිහා තමයි බලං ඉන්න. මැහැටත් බයයි. ඒත් මැහැර බය. පෙන්වන්න ඇතුව මෙහැරගි දුක පෙන්වන්නේ නැතුව සරජ්ජෙක් දිහා ආදරෙන් බලංින්නව ඒගේම සරබජිතුත් මෙේදන මෙදනගේ මන මූන බලංිද අධති අඩට ස අධ්‍යහල සරප්ෂි යන තනට මෙවලලාවිදිී අධිති අඩන්නේ අඩ ගෙදරින් අන්න වෙන දුකට මේවාලදි ගි්්‍යවෙලලා කියන චරිත්‍රවලට වෙලාත් හරි ඒ නිසා ඔොල ඉක්මනින් එන්න කියලා මෙැහැර කියනවා හරිගින්න කියලා සරබ්ජෙත් කියනවා කිසිම දෙකට බැවෙන්නපා අප ඉන්නවා මොනාවනත් ොත්ත එක්ක. ඔයා අඩන්නෝ නෑ කියල සරබජෙත් කියත් දි වික්‍රම්ගේ තාත්තා. වික්‍රම්ගේ තාත බැනබැ ඉන්න වික්‍රම්ේ කසාද දවස් වලස් වැඩට ගියකට මේවලව්ද වික්‍රම ආට පසි කියනවා කොහිද මේ ගියේ කියන මම් මේ මානවගේ කේසකට ගියේ කියන ඔය කේසක ඉවර නැද්ද කියනවා තාමිවරනෑ තව දවස්තුනක් ඇතුලත මම් මානර්ව ොයා ගන්න ඕනේ කියනවාටයේදේ කරන්න බෑපතේ නෑ යිතත්තුවා විදිර කතා කරන්න වෙනදට ආමාව උත්සාහ වන්තෝ මට කතා කරනවා. ඇයි ආද මේ ඒවිදිීර කතා කරන්නේ. වේක්‍රම්ග අම්ම කියනවා නෑපුතේ. දවස් තුනක් නෙමෙයි එක දවසකින් හරි මට මගේ පුතාට මානවව හම්බවෙ. මානව කියනවාගේ මූුණ තියන කියෙනා නේදපුතේ කියල කිය අි වික්‍රම් කියන ඔවුහම්මේ මැවලෞදි කියනා ඒකනේ යා බයිවන්න දෙයක් නෑ. ඔයා තේදේ එක්මනිින්ම කරගන්න පුළුවන් වේ කියලා වික්‍රම්ග අම්ම කියනවා. ම කියදදි වික්‍රම් අතනේ නයනවා. වික්‍රම්ගේ අම්ම කියන්නේ මුොක්කද මේ. ඇයිඒ දරුවට බනින්නේ. කියනවා මන්දන්න. එයා පි කියනදේ අහනි නැහැසීම එයාට හැම්වලේම මේ වැඩ. වැඩ වැඩ වැඩ. ඉතිං හැම්වලේම වැඩ කල්ල හරින්න නැහැනේ. අපේ පුතාට, කකාසාද ලංගුණ ලා මංයාට හනිමූ්‍යක ටිකට් පෙන් කරා. එඒයා කසාද බැඳලා ඒ ගමම්ම නිමූණකට යයි කියලා කියනවා. කියනසීම ඒදීනම් හොඳයි කියලා. ඔවල අවත් දැන් අධිටත්කාගාන චාරිත්‍රය කරන අතරතුරයේදී අම්රිතා මෙහැටට දෙලකයක් තියෙනවා මෙහැට ඇස්වාහ වදී කියලා. කියනවා මෙහැර. ඔයා දන්නවද. අදවාගේ මූුණ ගොඩාක් ලස්සනයි පිම් පාටයි. දන්නවද මෙහෙර. ඔයාට ඒ ආදරේ ලැබිලා. ඒ සලුව ඒ වෛතරක් නෙවෙයි. එක මුද්දක් එවගේ ආදරේට කහ බෙහෙතක් කියල මැවලලා විදි අමරිතා ප්‍රස්ථාව පෙරුලක් වගේ උපමාවකින් කියනා. කියනවා දන්නව අද යාගේ කසාද චාරිත්‍ර වුණ දවස්වලදී ඔයා ගොඩක් දුකෙන් ඉන්නේ. ඒත් අද ඔයා ගොඩක් සතුටින්. ඒකට හේතුව සරබ්ජිත් මතකද ඔයාගේ කසාද සලුව පලඳපු දවසේ, වාට කහගාපු දවසේ, ඔයාගේ විවාහෞත්සවේ තිබුණු දවසේ, ඔයාගේ මුදුමාර කරපු දවසේ හැමදාම ඔයා දුකෙන් හිටියේ. ඒත් අද අද දෙවියෝ ඒ හැමදීම වගේ වෙනස් කල්ලදීලා තියෙනවා. ඔයාට ඔයාගේ ආදරේ ඔයාගේ ජීවිතේ, ඔයාට ජීවිතයට නව පණක් කරන්දිීලා තියනවා. ඔයා බෙන් ඕ නැහැමැහැර ආඩ කවදාවත් වරදිනි නැහැ කියන මවලාවදී අමරිතා කියනවා මැහයටට කියනව මඳ අන්නවාකේ. මේ හැමදේම සරබජිත් නිසා. සරබ්ජිත්වගේ ගුණගරුක මනුස්සේ හිටපු නිසා තමයි මේ හැමදේම. එයා නැත්තං අද මමත් නෑ කියල මැවලාවද මෙැහැර කියනවා. කියනවා මේ හැමදේටම හේතුව සරබ්ජිත් කියල මැවලාවේ මෙැහැර පරණනා කරනවා සරබ්ජිත්ව. ඇවෙලාවද අම්රිතා මෙහැකි කතාව අහඟ ඉන්නවා. කියනවා මේ හැම දේටම ස්තුති කරන්න ඕනේ ඔයාට කියලා කියල මැවලලාවදි මෙහැ හිනාාවෙනවා. ඉට පසේ රාණ ඇවෙලා කියන මෙහැර මෙන්නවා අට කෝල් එකක් කියලා මැවලාවදි දෙනවා. මෙහැ ඉට පස්සේ රාන ගතේ තිබට ටැබ රගෙන බලද්දී ටැබ එකගේ කෝල් කරණ සීම ඒ ඇැන වික්‍රම්කිි අම්මා මෙහැරුයි මේ දෙන්නයි කතාාවෙනවා අද යාලස්සනයෝ අලස්සරය එක හැම කතාාවෙනවා. මෙැහැ කියනවා, කොහොම දිතිං ආයාලගේ කහගාන චාරිත්‍රය හෙම කියලා. මෙවලලා විදි කියනවා හරිහ මේ හැමදේවාගේ ඇස්ි කල්ලා තියෙන්නේ කියල ැවලල්ද ෆෝනිිකා තරන් යදී වික්‍රම් ගැම සීම වැටෙන්න්නේ අද. වික්‍රම් ඇවෙල්ලා එයව බේරගන්නවා ඇයට මුකත්ම වෙන්න නොදී. කියනවා අම්ේ ඔය කොහෙබලාගෙන දවා ඇවිදින්නේ තා පොඩ්ඩෙවා බිමට වැටෙනවනේ සීම කියා වික්‍රම් පුතේ ඔයා ඉන්නකම්ම මොකට බයිවෙන්නෙද. ඔයා මංගාව ඉන්නවානේ කියල මැවලාවදී වික්‍රම්ගාම සීම වික්‍රම්ට කියනවා ලාද ක්‍රරම න ල්ලද වික්‍රම්මත් ගොක් යන ඇලාවද වික්‍රම්මත් වික්‍රම්ම අමත් ොඩක් සතුටයි. වික්‍රම්යාගේ අම්මා වැලඳ ගන්නා. මේ දේනට ගොඩක් සතුටහේ වික්‍රම්ගේ කසාද වෙනකට වික්‍රම්ටත් වික්‍රම්ගේ අම්මටත් වික්‍රම වෙලා විඳගන්න කහගාන චරිත්‍රය කරන්න මෙැරු අම්්‍රතයි රණයිත් ේදේවල් බල ඉන ැබගේ ීඩිය කොල්ලක රක් සීම පැවලා වෙදි කියන මට මුලින්ම මගේ කහගාන්නඕන මගේ අම්ම. කියනවා කොහොමනත් මගේ පුතාට මාව මතක් වෙලා මුල්ම ආදරේ කියලා කියනවා. කියනවා ඕ. අධිත්තිට කලෙින් අපපු මුල්මාදරේ ඔයා යම්න්න ඉතින් මගේ පළවෙනි ආදරයට ඉඩ දෙන්න එ එක නිසාම ආම තමයි කහගාන්න ඕන කියද්දි. මැල්ලද හැමම් කට්ටි බලංගින්න. කියනව මේ වීඩියක අල්ලන්න පුතේ කියලා වෙන කෙනෙට දෙනවක අල්ලන්න දැම්මයා කහගාන නිසාසීම. වෙලාදදි සීම කියනවා හැමදාමත් පුතේ වා සතුටයි නින්නඕන කියලා වික්‍රම්ට කහගානෝ. ඇලාවිදි මෙහ හැමුවම කට්ටියේ මේ දේවල් බලන් ඉන්න. විල්ක්‍රම්ට ඔය විදිරි කහගාද කියනවා දැන්නන්වාගේ ෂර්ට් එෙක් ගලවන්න වෙයි කියලා කියත්දි වික්‍රම් ෂර්ට්ටෙක් ගලවනවා කියන මේක ගිහින් අධිදිට දෙන්න එයත් බලං ඉන්න ඇති මේ කියලා මෙහැ දෙනව රණට අධිතට දෙන්න කියලා ටැබ් එක. ඔය වෙලාවිදී කියනවා ඔයාට මාර පොඩිගන්න තියෙන කියලා වික්‍රමට කට්ිය කියන. ෙලාවිදධ අධිතිගේ චාත්‍ර කරදදිී රණ කියනවා මොකදය කරන්නේන්නේ කසාදර කලින් දෙනටන්න හම්බෙන්න්න හොඳන කියලා කොල්වන් කියනවා මැවෙලා විදි කොල්වන් තමයි දැන් ඇබ එකේ ඒ ගොල්ලොන්ගේ තාහගාන චාරිත්‍ර බලඟ ඉන්න. දකිනවා වික්‍රම් උඩ ඇඳුම නැතුව ඉන්නවා. ඔය වෙලා විද්දි කොල්වන්ට දකිනවා ඒ පැල්ලමක්කගේ තියෙනවා වික්‍රම්ග පිටේ මේක මතක් වෙද්දී කොල්වන්ත මතක් වෙනවා? පරන මතකයක් ඒ මොකද මානවටය පිහෙන් ඇන්න වෙලාවෙේ හරියටම එතැන්ට සමහි කොල්වත් මානවගේ පිහියෙන් ඇන්න මානවට මේවලා දකිනෝ වික්‍රම්ට එතන ඒ තැනේම පිහි පාරක් එහෙමරත්තා කෑලලා තියෙනවා මෙවෙලා කොල්වන්තුනත් ගොඩක් බයවෙනවා පරණ දේවල්ද අයමත් මේ ඉන්නේ මෙයින්න වික්‍රම් කියන්නේෙ මානවවද කියල මෙවෙලාවිදි හිතනා කොල්වන්ත. කොල්වන්තු එ විදිර ැයවිදදි සීම මෙවලාවිදී වික්‍රම් දිහා බලාගෙන ටිකක් සීමටිකක් කිමෝෂණල් වෙන. ලාදදි වික්‍රමත්තිික කඩන්නවාගේ කියනවා ඔයත් ගොඩක් බලාපොරොත්තු තියාගත්ත නේද මගේ කසා දෙට කියනම වෙලාබදි වික්‍රමි තාත් හරි හරි තැන් අමයි පපුතයි දෙන්න අඩන්න දෙ න්න කියලා. මෙවෙලාවිදි කියනවා ඔවු තාත්තේ මගේ අම්ම තමයි මගේ මුළු ලෝකෙම කියල කියනවා. ඔයවෙලාවිදිී ඇයවිදියට ඒ පවුල කට්ටිය කතාාවන්නේ වික්්‍රම්ගේ කසාදරට මේ හැමෝටම් වගේ දුක්කයි මේේදේ ගොල බලාපොරොත්තු වන දෙයක් කියල තම මේගොල්ලෝ වෙලාවදි කතාාවන්න. හලින් මෙහැර අධිතිව එක්කං යනවා කහගාලි උන්නාර පස්සෙ පරම් කියනවා අම්ේ තර්ක ශංකල් ඇවිල්ලවාට මොකත පේපෙක්ත් සයින් කරන්න දුන්න කියල කියනවා.මැවලා විදිී හලින් අහනෝ මහැගේ මෙහැර මොන පේපෙක්ද සයින් කරන්න දුන්නේ. මෙහැට මේවලාව කියගන්න විදිියගුත්නෑ දැන්. මෙහට බයයි හලින්ට මේේදේ කියන්න. මෙැවලා විී මෙහට කිසි මුත්තර නැති වෙදදි සරබ්ජෙත් කියනවා නෑනෑ මේ අපි දෙන්නගේ ජොයින් එකඋන්ට එකත්. ඒක ගැන තමයි මේ තර්කශ කිය න හැට හලින් කියෙන හෙනමං අධති වෙක්ං යන හැරවා ගිහින් සයින් කරන්න කියලා කියනවා හලින් අධිතේ වෙක්කං යද්ධි දැන් සරප්ටයි මෙමහැටයි දෙන්නටම බයයි මේ සර්භියාවේ සිද්ධිය නිසා. එට පස දැම් මෙහැ කෝමරයේ පපුටුව ඉඳගෙන සයින් කරනවා ඒ පේපස් වල්ට තර්කෂ කෙනාලා දුන්න ඔයවලාවෙේ මෙහැරුයි සරබයි කොඩක් බයවෙලා ඉන්න මෙහ දවල් සම්බන්ධ පරම කරනොයි තැතර ඉන්නවා මෙවෙලාවදදිී එතන ියලතියෙනවා සර්බියයා කියන. පරම් එක කියනවා ස්Bඒ සර්බයා! කියල පරම් කියවනවා කියනවාව්! මගේ පරම්පුතේ යාඩ දැන් කියවන්නත් පුළුවන්නේ මගේ පරම්පුත කොච්චර ස්මාර්්ද මෙවෙලාදි මතක්කෙන පරම්ට අපිව නැතු ඉන්න බෑ කියපු එක සරබ්ජෙත්ත සරබ්ජෙත් කියනවා මගේ පරම් ස්මාර්ට් නෑ පරම්මහනව ඇයිතාත්තේ කියනවා පරම්ටඉතිං අපි නැතුව ඉන්නත් බෑ පරම්ට අම්මයි තාතයි ඕන හැමවෙලේම කියනවා එහෙම කට්ටිය අම්මයි තාතයි නැතුව තනයමින්න පුළුවන් කට්ිය තමයි ස්මාර්ට් එයා තම ඉන්ටලිජට් කියලා මැවැලත් සරප්ජිත් කියනවා. කියන පරම්ටඉතිං ඒදේවල් බෑනේ ඉතින් පරම් ස්මාට් නෑ න්ටලිජුත් නෑ කියල මැවලාවදී සරප්ජිත් පරම්ට ගන්වනවා. මැවලාවදී. ම් ටික් දුකෙන් ඉන්නේ. පරම්ට කවදාවත් එයාගේ අම්මයි තාත්තායි නැතුව ඉන්න බැහැ. ඉතිං පරම් කවදවත් ස්මාර්ටවෙෙන් ෙත් නෑ ඉට ලිජටුවෙන් ෙත් නෑ. මොකද පරම්ට එයාගේ අම්මවයි තාත්තවයි ඕන එහම කියදි මෙහෙටත් දුකයි. කියනොමට කවදවත් ඔලද දෙන නැතු ඉන්න ැහැ කියල මෙලදදි පරම් වැලඳගන්නවා මෙහැල්ව. මැවලා විදි මෙහැර කියන්නේ. හැම දාමත් මංව ඇත්තෙක් ඉන්නව පරම්පුතේ. ඒ දේ ගැනවා කවදාවත් බයවෙන්න එපා කියලා මෙහැර පරම්ට කියනවා. වෙලාවිදි කියනවා සරප්ජිත් ඒත් පරම්පුතේ කියනවා මැවලා වෙදී පරම් නෑතාත්තේ මට වාල දෙන්න මඕනේ කියලා කියනවා. මැවලාවිදී මෙහැ කියනවා හැබැයි පරම්පුතේ වාට අපි නැතුව පැක් එහෙමිඉන්න පුලුවන්ද කියලා කියනවා. මැවලා විදි පරම් කියනවා පැයක්ද පැයක් නං ඉන්න පුළුවන් කියනවා එහෙනම් පැය හතක් විතර පැය හතාකයි දෙකයි තුන ඇතරැ පයි හය හත්තයි හරි පැය හතකුත් ඉන්න පුුවන් එහෙෙන දස් දෙකක් විතර පරම්පුත කියවා ඇයි ඒවගේ දෙයක්වෙන්නේ. දවස් දෙක් වාල කොහේ අන්නද කියල මෙෝලධ පරම් මහනවා. කියනවා හදිස්්‍යහාහරි අපිට අන්නඋනත් පරම්පුත්තය කිය මෙහැර කියනවා. කියනවා ඒදේනම් මට කරන්න බෑමහෙරම්ම. මොකද මට නිදාගද්දිී ඔයාලව ඕනේ ඒවගේ මංග උ දෙෙර නැගිටිද්දි මගේ මහෙරම්මයි මගේ තාත්තායි ඉන්න ඕනේ. එහෙම නේදකරන්න, ඔයාටත්තම්මයි තාත්තයි නැත්තුව ඉන්න බෑනේද. මෑලාද්දිී පරම් කරන්ටත් කියලා කියනවා. කියනෝ මට වාලා නැතුව කවදාවත් ඉන්න බැහැ කියලා මෙලාවිදි පරම් කියනවා. පරම් මොහොම කියනවත් එක්කම කතාාව දිරියට යනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙමු සිත්තහසේ ආදරෙන්න් තුලින් ඉදිරියට.